මේ වැදගත් පාඩම් බලන්න දැන්ම DP Education YouTube නාලිකාව subscribe කරන්න. අලුතෙන් channel එකට එකතු වෙන පාඩම් මාලා දැනගන්න. bell button එක ඔබලා තියාගන්න. අපි ලංකාවේ දරුවන්ට නොමිලේම ගන්වන ලොකුම online පාසල DP Education. හොඳයි ආදරණීය දරුවනේ අපි එහෙමනම් විචලතා විශ්ලේෂණ ශිල්පගමේ යටතේ ඊටම වැදගත් තවත් එක් වීඩියෝ එකකින් තමයි දරුවොත් එක මුල ගැහෙන්නේ. අපිට මේ වීඩියෝ එකෙන් තුලින් බලාපොරොත්තු වෙනවා අපේ දරුවන්ට විචලතා විශ්ලේෂණ සිදු කිරීම සම්බන්ධ ප්‍රායෝගික ගැටලු කිහිපයක් සාකච්ඡා කරලා ඒ හරහා අපි මීට කලින් ඉගෙනගත්තු සංකල්ප අදහස් තවදුරටත් වඩාත් විශ්වාස මට්ටමක දැනුමක් අපේ දරුවන්ට ලබා දෙන්න. ඒ කියන්නේ තමගේ දැනුම ප්‍රමාණවත් මට්ටමකට ගෙන එන්න විශේෂයෙන් MCQ ප්‍රශ්න වලට උත්තර ලියීමේදීත් ඒ වගේම රචනා ශෛලියේ පාස් පේපර්ස් වල උත්තර ලියද්දීත් අපි දරුවන්ට පැහැදිලි නැති මේ විචලතා විශ්ලේෂණය සම්බන්ධ විෂය කරුණු නිරන්තරයෙන්ම අපේ දරුවන්ගෙන් විමසනවා. ඒතර ඒ සම්බන්ධ දැනුම මම හිතනවා හොඳ ලකුණු ප්‍රමාණයකට ගමන් කිරීමේදී වැදගත් වෙයි කියලා. හොඳයි අපි එහෙනම් ගැටලුවකට යමු කෙලින්ම. හරි. දරුවනේ මෙතන තියෙනවා වෙනස් යන්ත්‍ර තුනක් මගින් නිෂ්පාදනය කරන ලද කිසියම් අයිතමයක නිමවුම පහත වගුවේ දැක්වේ. හරි. ඒතර පළවෙනි යන්ත්‍රය, දෙවන යන්ත්‍රය, තුන්වෙනි යන්ත්‍රය. ඒතර යන්ත්‍ර තුනක් දීලා තියෙනවා. හරි. යන්ත්‍ර තුනක් දීලා තියෙනවා. ඒතර මේ යන්ත්‍ර තුන මගින් මොකද්ද කරන්නේ? නිෂ්පාදනය කරනවලු අයිතම. හරි. ඒතර අයිතමයක නිමවුම තමයි මෙතන කතා කරන්නේ. ඒතර පළවෙනි යන්ත්‍රයෙන් නිෂ්පාදනය කළ අයිතමයක නිමවුම. හරි. අපි ඒ කාරණේ මේ බලන්න. අයිතමයක නිමවුම තමයි මේ වෙලාවේ සංග්‍රහණ ලාක්ෂණික විදිහට ගන්න වෙන්නේ. හරි ඒක ප්‍රමාණාත්මකව මම දක්වන්න පුළුවන් කාරණයක්. හරි. ඒතකොට යන්ත්‍ර තුනක් තියෙනවා. ඒ කියන්නේ අපිට පැහැදිලිව තේරෙන්න ඕන පුතේ වෙනස් යන්ත්‍ර තුනක් කියන්නේ සංග්‍රහණ තුනක්. ඒ කියන්නේ නම් K සමානයි කියද? K සමානයි 3යි. ඒ වගේම මේ එක් එක් යන්ත්‍රයෙන් මේ අයිතමයක නිමවුම පැහැදිලි කරගන්න අපි නියදි අරන් තියනවා. පළවෙනි යන්ත්‍රයේ නියදි තරම 4යි, දෙවෙනි යන්ත්‍රෙත් 4යි, තුන්වෙනි යන්ත්‍රෙත් 4යි. හොඳයි. දැන් එතකොට මේ කාරණා ගැන අවබෝධය තියෙනවා නම් අපි දරුවන්ට කියනවා දැන් මේ ඊට අදාළව මෙමෙ දත විශ්ලේෂණය කිරීම සඳහා විචලතා විශ්ලේෂණ ආකෘතිය ලියා දක්වන්න. විචලතා විශ්ලේෂණ ආකෘතිය ලියා දක්වන්න. හොඳයි. ඔන්න කාරණේ. අපේ දරුවන් විචලතා විශ්ලේෂණ ආකෘතිය මීට කලින් ඉගෙනගෙන තියෙනවා. ඒ කාරණේ සම්බන්ධව තොරතුරු මම දරුවන්ට දීලා තියෙනවා. හොඳයි අපි එහෙනම් විචලතා විශ්ලේෂණ ආකෘතිය මෙතනට අදාළව ලියමු. හරි. කොහොමද එන්නේ එහෙනම්? අපි ප්‍රතිචාර විචලයේ y කියලා ගත්තොත් yij සමානයි. හරි. yij සමානයි. ඒතර සමාහාර මධ්‍යන්නේ mu තමයි අපි කියන්නේ mu j කියලා අපි කතා කරා. පුතාල මතකද දන්නේ? හරි mu j සමහර මධ්‍යන්නේ ඒ වගේම මට අපි කතා කරන පිරියම් ඵල එකතු වෙන්න ඕන. හරි alpha i ඒ වගේ මේකට එකතු වෙන්න ඕන දෝෂය නේද e i j e i j. හොඳයි. දැන් අපිට තියෙන පුතේ මේ කාරණේ පැහැදිලි කරගෙන යන්න. හරි. ඉස්සලාම අපි පැහැදිලි කරමු මොකද්ද? y i j කියන්නේ මොකද්ද කියන එක. හරි. y i j කියන්නේ මොකද්ද කියලා අපි ඉස්සලාම පැහැදිලි කරගමු. මොකද්ද y i j කියන්නේ? ඒතර j කියලා කියන්නේ මෙතන යන්ත්‍ර තුනක් කතා කරනවා. හරි යන්ත්‍ර තුනක් කතා කරනවා. i කියන්නේ දත්ත හතරක් අපිට ඒ සඳහා ලැබිලා තියෙනවා. එතකොට එනම් මොකද්ද yij කියලා කියන්නේ? yij කියලා කියන්නේ මොකද්ද? හරි yij කියලා කියන්නේ අපිට පැහැදිලි කරගන්න පුළුවන් එහෙමනම් අපිට mu j තමයි පැහැදිලි කරන්න මෙතන. ඊළඟට මෙතන alpha i පිරියම් ඵලය. alpha i. හොඳයි දරුවනේ අපි එහෙනම් ඉස්සලාම yij කතා කරමු. හරි. yij. මේ පැහැදිලි ගන්න පුළුවන් එහෙනම් i වන යන්ත්‍රේ. හරි. i වන යන්ත්‍රේ j වන සිටුම් වගේ තමයි yij කියලා කියන්නේ. ඒතකොට ඒ සඳහා ලැබෙන අන්තිම වගේ තමයි මේ දෙන්නේ. හරි. i වන යන්ත්‍රේ j වන සිටුම් වගේ. හරි. i වන යන්ත්‍රේ j වන සිටුම් වගේ. හරි. ඊළඟට mu j නැත්නම් mu කියලා කිව්වත් ප්‍රශ්නයක් නැහැ. mu. මොකද mu කියන්නේ? mu කියන්නේ සමාහාර මධ්‍යයන්. සමාහාර මධ්‍යයන්. හරි. mu j කියන්නේ මධ්‍යයන් කියන අදහස. එතනදී අපි h not කල්පිතේ අපි සත්‍ය සලකා කටයුතු කරන නිසා අපි දරුවෝ දන්නවා h not mu 1 සමානයි, mu 2 සමානයි, mu 3 සමානයි. ඒ විදිහට mu k දක්වා මේ සියලුම සමානයි කියලා ගන්න. එතකොට ඒ කාරණේවත් අපි හිතලා අපිට පුළුවන් එහෙනම් සමාහාර මධ්‍යයන්නේ mu කියලා කතා කරන්න. හොඳයි. ඊළඟට අපිට තියෙනවා මොකද්ද? alpha i. alpha i. alpha i. මොකද්ද? i වන යන්ත්‍රේ පිරියම් ඵලය. i වන යන්ත්‍රේ පිරියම් ඵලය. ඊළඟට eij 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 මොකද eij කියන්නේ? eij කියලා කියන්නේ ප්‍රචාර විචල්ලේ. හරි. ප්‍රචාර විචල්ලේ ඒව නැත්තම් i වන යන්ත්‍රයේ j වන සිටුම් වගේට අදාළ සසම්භාවී දෝෂය. සසම්භාවී දෝෂය. ඒ වගේම අපි දන්නවා මෙන්න මේ සසම්භාවී දෝෂය හරි ව්‍යාප්ත වෙනවා normally. ඒ වගේම විචලතාවය අපි දන්නවා sigma වර්ගය සහිතව. හරි. මෙන්න මේ errors කොහොමද එන්නේ normally ඒ වගේම විචලතාවය sigma වර්ගය විදිහට අපිට කතා කරන්න පුළුවන්. හොඳයි. ඒතර මේ කතා කරේ අපි මොකද්ද? මිට අදාළව විචලතා විශ්ලේෂණ ආකෘතිය. මම හිතනවා දරුවන්ට පැහැදිලි ඇති කියලා කාරණේ. හරි. මේ දත්ත විශ්ලේෂණයකින් සඳහා විචලතා විශ්ලේෂණ ආකෘතිය ලියා දක්වන්න. හරි. අපි මේ කාරණේ අවසන් කරා. හොඳයි. අපිට එහෙනම් ඊළඟට පුළුවන් ප්‍රමිල කන්දකින් කියනවා යන්ත්‍ර තුනකේ මධ්‍යන නිමවුම් සමානදයි පරීක්ෂා කර ඔබගේ නිගමනය දක්වන්න. හරි. එතනදී අපි දරුවන්ට දීලා නැහැ මොකද්ද ඇල්ෆා මට්ටම කියලා අපිට දීලා නැත්නම් අපි සාමාන්‍යයෙන් ගන්න ඇල්ෆා 0.5ද 1ද 10ද සිර පහ තමයි අපි ගන්න. ඒතකොට මේ අවස්ථාව අපි සලකමු ඇල්ෆා සමානයි 0.5 විදිහට. හරි. ඊළඟට අපිට තියෙන්නේ පුතේ මේකට අදාළව තොරතුරු ටික දාන්න. ඊට කලින් අපි කල්පිත කොට නගමු එහෙමනම්. කල්පිත කොට නගමු. කොහමද? h not mu 1 සමානයි mu 2 සමානයි mu 3. ඒ වගේම ගැටලුවට දාලා ඕන නම් අපිට කතා කරන්න පුළුවන්. මොකද්ද? හරි. අවමශයෙන් එක් යන්ත්‍රයකවත් නිෂ්පාදනය කරන අයිතමක නිමවුම අනිත් නිමවුම් වලින් වෙනස් වේ. එහෙම නැත්නම් අවමශය එක් සංගහන මධ්‍යන්නයක්වත් අනෙක් සංගහන මධ්‍යන්නකේ වෙනස් වේ. එහෙම දෙන්න පුළුවන්. h1 අවමශයෙන් එක් සංගහන මධ්‍යන්නයක්වත් අනෙක් සංගහන මධ්‍යන්න වලින් වෙනස් වේ. හරි. හොඳයි. ඔන්න අපි කල්පිත කොට නගුවා. හරි. කල්පිත කොට නගුවා. ඊළඟට අපි දෙවෙනි පියවර මොකද්ද? පරීක්ෂණ සංඛ්‍යාතය කොට නගිනවා. හරි. පරීක්ෂණ සංකේත අපි දරුවෝ දන්නවා f n sigma x bar වර්ගයේ බෙදීම mu si මෙයා ව්‍යාප්ත වෙනවා f k ඍණ 1යි k වාරයක් n ඍණ 1යි. ඔන්න ඔහොම කතා කරනවා. तर वेगळे विकल्प क्रमांक इधर अभी इफ गणना नहीं करना यूज करे बाद MSc बेदीम MSE MSc सा MA MSE का C सा MSE गणना नहीं कर गणना बेटा विचलता विश्लेषण වගෝ ඇනෝවා ටේබල් එකක් භාවිත කරන්න පුළුවන්. හොඳයි නේ ඇනෝවා ටේබල් එකේ MSC සහ MSE ගණනය කර ගන්න අවශ්‍ය තොරතුරු ටික අපි ගණනය කරමු SSC සහ SSE ගණනය කිරීමෙන් පසුව. හරි එහෙනම් මේ තොරතුරුත් එක්ක අපි මෙන්න මේ තොරතුරු ටික ගණනය කර ගන්න වෙනවා. මොනවද? මෙන්න මේවා. තත්ත තියෙන්නේ 4යි නේද? ඔව්. अरे एक्स एक एक्स देगा एक्स तुम मे तीन पालवेणी यांत्रे मे तीन देवेणी यांत्रे मे तीन तुम्हेणी यांत्रे इटा ताला नियंती तमाय मे नियंती निरीक्षण तमाय तीन ने रापिड बोलवा इलांगटे एक्स एक वर्गे एक्स देगा वर्गे एक्स तुम वर्गे और लो इधर निरीक्षण टी आपने कथा कराने बोलवा थोड़ा थोड़ी आपने दान देने मुड़ी में මොනවද 10 8 12 10 8 12 10 ඊළඟට 9 8 6 7 ඊළඟට 20 15 15 10 අවසානයේ 15 හොඳයි දැන් අපිට මේ ටික එකතු කරන්න පුළුවන් මුලින්ම මේ ටික එකතු කරොත් 10යි 20යි 30යි 40යි නේද මෙතන එනවා 17යි 17යි 23යි 30යි මෙතන එනවා 15යි 15යි 30යි 40යි 50යි 15යි 30යි 60යි නේද दिए हेटाई हरी इलाटा बेटे दत्तोल वर्ग के तो करना 10 वर्गे सी आई इलाटे हेट हतराई 140 हतराई सी आई इला नेक्स्ट देख वर्गे नमर नमे 81 हेट हतराई 30 40 नमे इसी वर्ग 20 देर देख हतराई हार सी आई 15 जैसे इसी पहाई सी आई पालो सारा पालो आई ना होते जैसे इसी पहाई अरे आप इधर एक तो कराना दिए नहीं मैं तो नहीं आया कुछ सी आई जैसे आई तुमसे हार सी आई मैं तो नहीं आया कुछ ऐटा हतराई सी आई 81 नमे आई 81 बिंदुआई काई 28 हतराई 12 काई 10 आई 230 ये लगता है कितने का तू है ना हार सी आई 500 आई 500 पर आए नहीं 500 आई इधर हार से 500 आई 500 आई भार से पढ़ाए, बिंदु आए पढ़ाए, नाम से पढ़ाए। मत अपने तोड़ तोड़ के विस्तार कर गाने बोलवाऊँ। मे तीन सिग्मा एक्स एक है, मे तीन सिग्मा एक्स देख, मे तीन सिग्मा एक्स तून है, मे सिग्मा एक्स के वर्ग, सिग्मा एक्स देखे वर्ग, सिग्मा एक्स तूने वर्ग। හොඳයි මෙතන තුරු දන්නවනම් අපිට බොහොම පහසුවෙන් විජලතා විශ්ලේෂණ වගුව ගණනය කරන්න පුළුවන්. හොඳයි ළමයි අපිට එහෙනම් SST SSC SSE මෙන්න මේ කාරණා ගණනය කර ගන්න දැන් පුළුවන්. ඒ අනුව MSc සහ MSE ගණනය කර ගන්න තියෙනවා. අපි චුට්ටක් නැවත වාරයක් අපේ අගයන් ටික හරිද කියලා නිවැරදි කියලා බලමු. මොකද ඒක බලපානවා අපේ F ratio ගණනය කරද්දී සමාලාවට එකතු කිරීම වල අඩුපාඩු තිබ්බොත් අපිට MSc සහ MSE වල උත්තර ඍණාංගයෙන් එන්න පුළුවන්. එහෙම වෙන්න බෑ නේද? හරි විචලතාව සම්බන්ධ සංකල්පනේ. හරි චුට්ටක් චෙක් කරලා බලමු. මෙතන බලන්න. හරිද? 10යි 20යි 30යි හරි 40යි නැත්නම් 15යි හරි 30යි 20යි 15යි 10යි 60යි හරි. ඊළඟ x එක වර්ගය 4යි 4යි 8යි आयतन पड़ी वाला दाती ना मैं चुटाता हूँ मैंने बेतन चुटिया वाला दाती ना बेतन ऐटा हाथ रहे मैंने बेतन अपने मिस्से लाती ना हाथ रहे अटाई नहीं इधर बस नहीं होता है हाथ रहे अटाई हाथ रहे अटाई इलान हाथ रहे है बिंदु है एका कितने इकाई देखा है तूने हार से अटाई है अरे इलान कटे हतलिस नाम हेट हाथ आए दिशा आए सी आई किसी हतलिस नाम आए नाम अट बिंदु आई दिश दिया है इलांगट हार सी आई पन सी आई हार सी पन आई नम से पन हरी हरी उधर तारी नम से पन आई होता है दें अपने बोलवांग SSC कारण टी गणना करने හරි පරිසංඛ්‍යාය ආදී මෙන්න මේ MSc සහ MSE නේ ගණනය කර ගන්න ඕන. හරි අපි එහෙනම් යනවා වගුවක්. ඊට කලින් අපි SST හොයමු නේද? ඊටත් කලින් අපිට පළවෙනි පියවරේ කතා කරනවා. පළවෙනි පියවරේ අපි කතා කරනවා මොකද්ද? ශෝධන සාධකය. කොහොමද යන්නේ? ශෝධන සාධකයේ සමානයි t වර්ගයේ බෙදීම කැපිටල් N. t වර්ගයේ බෙදීම कैपिटल एन कोमद यानी टी क्या ने टी समान है निरीक्षण लेकर तू नहीं या बेदना आप ये एक तू संपूर्ण कार्यक्रम वर्ग करला बेदना एन या एन क्या ने के एन का नाम बोला हमारे तक N1 + N2 + N3 बेतन नाम हाथरा वराक तू नहीं दोलाहाई एन क्या ने दोलाहाई उड़े ने एक तू आप काम के देने हेटाई हतरी आई सी आई एक तिहाई हेटाई हतली हाई तिहाई बेदीम किए दोलाहाई एना एक तिहाई एक वर्ग बेदीम दोलाहा एक तिहाई वर्ग गणो ना तुम्हारा तुम नाम आई तुम्हारा आगे का तुम आई दहा दूला है एक हेट नाम है दासे दास नाम से आई एक बेदान की अंदर दूला है दुलुस सराक का है दुलुस सराक हतराई हतरिस नाम है दुलुस सराक हतर हतरिस अटाई दहाई दहाई ने सी एड दुलसरा दहाई अत अटक किधर आना नहीं अठारह देखे दासे आई अनु है हतली हेड दुलसरा तूना क्या निर्णय देखा है विसी हतर आई दास है एक तो सारा अतुल तीस है नहीं कर दो सारा तुरंत तीस है ना मैं दोनों सारा तुना तीस है हतराय तुना है तुना नहीं एकदा सार से आटाई दशम तुना है तुना है बोलना ये बका दावे बेटा या बेटा आवे शोधन साधक है शोधन साधक है हरी देंगे आप इटे बोलोगे एसएस टी गणने कराने बहुत पास हुई SST SST समान है सिग्मा एक्स के वर्गे सिग्मा एक्स देखे वर्गे सिग्मा एक्स तुने वर्गे शोधन साधके अब एक तो गांड बोला दें 408 देसी दिया 905 408 देसी अतिहाई ये वाक्य में नाम से बाहर मैं क्या गाड़ू कराने वाला किया थे एक दास आरसी आटा जैसे मैं तो नहीं तो ना अरे मेरी एक तो गलत काम मिस्टर लाम आटाई मुलीमा पहाई तो ना ये आटाई टाई पहाई तो ना टाई इलाके ना मैं देखा है इकोल हाय तराई पहालो है इधर 500 आटाई अरे आडू करूँ अभी 10 500 आटे 10 400 आटाई से मैं तो ना टाई दाहतें घटक नामे आए मैं तो नहीं तो हताक इकसीय हत्तनमेशम है होता है मिला कर आप गणना करमु SST हरी आप SSC गणना करना तीन SSC समान है मुकद निरीक्षण वाले इकतु हो वर्ग करला बेदनवा n1 x2 वर्ग करला बेदनवा n2 वर्ग करला बेदनवा n3 शोधन साधके හරි අපි දැන් එකතුන් ටික දන්නවා ගම්ම එකතුන් ටික කීයද 60යි 40යි 30යි නේ 40යි 30යි 60යි मैं हमें कहाँ बार का बनना ना विधान नोना हाथा रहने एक हाथा रहने मैं कार ने सोधर साधे किया दो इन्होंने 10 400 अटाई तुलाई तुलाक मैं कभी संतरा काम हूँ मैं कल ऐसे शुरू करेंगे हाथा लिए बैठ के लिए मैं हाथा लिए बैठ के मैं हाथा वाला क्या है हाथा वाला दहाई उत्तरे 400 तीहे बैठ गिरी में तीहे विधि में हाथर है पहलवाई देवराक देखाई देवराक इकाई देवराक पहलवाई पहलो सारा पहलो देसी विषय पहाई इलांगट है हैटा बैठ गिरी में हैटा विधि में हाथर है हाथर वराक इकाई हाथर वराक इकाई हतरवराक इकाई हतरवराक हेटटा इकाई हेटटा इकाई विसर हतरवराक पहलवाई इलांटे पहलुसरा खाए हरपहा तिहाई तुनाई हाय रखे के हाय तुनाई नामे अनुवाय नहीं क्या नाम सही है नहीं उत्तरे अरे මෙන්න මේකෙන් අඩු කරලා 1408.33 හරි එකතු කරලා බලමු 900 400යි 1325යි 5යි 2යි 5යි 1525යි दस हारसी अट्ठाईस दशम तुना तुना शोधन साधक है 10 5 1 5 अडू करना 10 हारसी 28 दशम तुना तुना आया है 10 हाथ 8 आया है 1 1 10 है दशम आया है 5 हाथ कमल में හරි ඔන්න අපි ගණනය කරා SSC දන්නවනම් පුතේ අපිට SST දන්නවනම් අපිට බොහොම පහසුවෙන් SSE ගණනය කරන්න පුළුවන් කොහොමද SSE සමානයි SST ඍණ SSC SST වලට උත්තරය ඇවිල්ලා තියෙනවා පුතේ අපි කලින් හෙව්වා SST 179.6 इलांट SSC අපි ගත්තා 116.6 116.6 තුනයි හතෙන් එකක් ගියාම 6යි 6යි 9න් 6 ගියාම 3යි හතෙන් එකක් ගියාම 63යි SSE හොඳයි එහෙනම් අපිට දැන් SSC දන්නවා SSE දන්නවා SST දන්නවා එහෙනම් අපිට ඇනෝ වගුවට යන්න පුළුවන් බොහොම පහසුවෙන් අපි ඇනෝ වගුවක් හදමු හරි හරි මුලින්ම අපි දාමු SC විචලන ප්‍රභවය හරි විචලන ප්‍රභවය මොනවාද විචලන ප්‍රභවයට එන්නේ එයා තමයි අපිට බලුවා නියදි අතර ඊළඟ අවස්ථාව තමයි නියදි තුල ඒ වගේම ওই දෙකේ එකතුවෙන් අපිට හදා ගන්න පුළුවන් මොකද්ද මුළු විචලනය හරි ඉතින් අපි ඊළඟට එනවා මෙතනට එනවා එහෙනම් SS ඒ කියන්නේ වර්ග එකතුව ඊළඟට DF සුචලනාංකය ඒ වගේම SS වර්ග එකතුව දන්නවා නම් අපිට MS ගණනය කරන්න පුළුවන් මොකද මධ්‍යන්නේ වර්ගය එතන නියදි අතර වර්ග එකතුව අපිට ගන්න පුළුවන් नियति अतर वर्ग එකතු අපිට ගන්න පුළුවන් नियति අතර वर्ग එකතු ගන්න පුළුවන් කොහමද SSC කීයද ආව අපිට SSC අපි ගණනය කරා 116.6 ඒ වගේම නියති තුල नियति तुल SSE किदावे 63 හරියටම ආවා SSE අපිට ආව 63ක් එහෙනම් මුළු වෙනවා කීයද මුළු අපි ගත්තේ කොහමද 179.66 න් අඩු කරලා 179.66 SST හරි මොකද මේ දෙන එකතු කරපුවා මේ 176 SST එනවා සුචලනාංක වෙන්නේ එතකොට k ඍණ 1යි k කියලා කියන්නේ මේ අවස්ථාවේ සංගහන 3යි නම් 3 ඍණ 1 කියන උත්තරේ 2යි හරි ඊළඟට k වාරයක් n ඍණ 1 තමයි නියදි තුල වර්ග එකතු සුචලනාංකය එහෙනම් k 3යි ඒකක 4 ඍණ 1යි එහෙනම් 3 වරක් 3 9යි හරි එහෙනම් ඔන්න අපිට මුළු ගාන හදා ගන්න පුළුවන් මෙතන k n ඍණ 1 මේ දෙක එකතු 9යි 3 9යි 2 කීයද 11යි k n කියලා කියන්නේ 12යි 12 එකක් ගියාම 11යි හරිනේ එහෙනම් මධ්‍යන වර්ග එකතු අපි ගණනය කරන්නේ MSC කොහොමද SSC බෙදනවා k ඍණ 1ෙන් SSC 116.66 එක බෙදනවා කීයද 2ෙන් ඊළඟට අපි වහනවා MSE කොහොමද SSE බෙදනවා k වාරයක් n ඍණ 1ෙන් එහෙනම් SSE අපි හොයාගෙන තියනවා 63ක් මෙතන සුචලනාංකය 9යි එහෙනම් අගයන් දෙක ඉස්සරහට ගන්න පුළුවන් අවසාන වශයෙන් අපේ f ratio f වගේ නම් f සමානයි msc බෙදීම mse හරි එහෙනම් අපිට 116.66 දෙකෙන් බෙදුවාම 2වරක් 11ට 5යි 16ට දෙවරක් 8යි 3යි 3 58.3 58.3 MSE කියලා කියන්නේ 63 බෙදන්න ඕන 9 9 වරක් 7 63 නේ 7යි මෙතනින් 7යි එහෙනම් 58යි ගාන නේද 116.66 බෙදනවා 2ෙන් 11ට 5යි 16ට දෙවරක් 8යි 58.3 හරි නේද 9 වරක් 7 63යි එහෙනම් අපි 58.3 58.3 බෙදනවා කීයෙන්ද 9 වරක් 7යි නේ 7ෙන් බෙදන්න ඕනේ 7ක් 8 56යි 2යි 23යි 7ක් 1යි 21යි 2යි නැවත 23යි අටයි දෙකක් තුන 23ට 7වරක් 3යි නේ 8.3 උත්තරේ f ratio හරි ඔන්න f ratio එක අපි ගණනය කළා අවසානයි හොඳයි අපිට දැන් තීරණ නීති දක්වන්නයි තියෙන පුතේ හරි f ratio එක අපි ගණනය කරා එහෙනම් අපි ලියමු තීරණ නීති දක්වීම තුන්වෙනි පියවර තීරණ නීති දක්වීම හොඳයි අපි අදිමු එහෙනම් f ව්‍යාප්තියක් මෙන්න තියෙනවා f ව්‍යාප්තිය අවදි පැත්තේ තියෙන දකුණු වර්ගයේ අවදි පෙදස ඉකරින ඇල්ෆා කියලා කියන්නේ පිළිගැනුම් පෙදස හරි එමනම් මෙතන ඉන්නේ f k ඍණ 1යි k වාරයක් n ඍණ 1යි ඇල්ෆා k කියලා කියන්නේ 3 ඍණ 1 3 වාරයක් 4 ඍණ 1 0.05 එහෙනම් මෙතන එනවා f 2 4 එකක් ගියාම 3යි 3 වරක් 3 9යි 0.05යි මෙන්න මේ අගය අපි කලින් ගණනය කරලා තිනවා 2.9.05 f වගේ लावे देखाए नामे आए विदुषी मिले पहाड़ है हाथरा ऐसे में देखाए हाय ने देखाए नामे आए विदुषी मिले पाओ हाथरा ऐसे में देखाए है हाथरा ऐसे में देखाए है मैं आगा उद यार तम आ गया ना अवधि आगे एफ व्याप्ति अभी गाना नहीं कल आगे अभी रहना तेरा 28 में तुरा है तुरा एक तीन ने 28 में तुरा है तुरा ज्ञान ने एक तीन ने इनमें हरी 28 में तुनाई तुनाई गाना ने है कल एफ आगे केला बेटे ज्ञान बुलाया ये ना कमेंट का देने बुलाऊंगा बेटे बे अवसान निकलो ने एल्प समान बिंदुशम बिंदु पहेदी अवधि आगे किए दे हतरा में देखा है यार विशाल आए कानने कल कौद एफ आगे 28 में तुना तुना बेबिन उनको क्या नबी एच नोट काल भी दे प्रतिक्षेप कराए एच नोट प्रतिक्षेप करना गया ने मुकाददा हस एच नोट प्रतिक्षेप करना गया ने मध्याह्न तो මේකිනකට සමාන නැහැ එහෙනම් මෙන්න මේ යන්ත්‍ර කාරණා අපිට කියවය කියන මොකද්ද යන්ත්‍ර තුන මගින් නිෂ්පාදනය කරන අයිතම වල නිමවුම යන්ත්‍රින් යන්ත්‍රයට වෙනස් නැත එක යන්ත්‍රයක් හරි වෙනස් වෙලා දෙන කියන්නේ යන්ත්‍ර තුනම අයිතම එක නිමවුම වෙනස් සමානද නැහැ සමාන නැහැ වෙනස් කියන එක තමයි අපිට එහෙනම් පිළිගන්න වෙන්නේ. ඒ විදිහට කමෙන්ට් එක අවසන් වශයෙන් දෙන්න අවශ්‍යයි. හොඳයි මම හිතනවා දරුවන්ට හොඳින් පැහැදිලි වෙන්න ඇති කියලා කාරණේ. හොඳයි. අපිට එහෙමනම් තවත් ගැටලුවකට යමු වෙන්න පුළුවන්. හොඳයි. දරුවනේ අපි බලමු මේ ගැටලුවේ මොන වගේ දෙයක්ද දරුවන්ගේ විමසන්නේ කියන එක. P Q සහ R නගර තුනේ භාණ්ඩයක මිල ගණන් වගුවේ ඇත. හරි. දැන් නම් නගර තුනක් තියෙනවා P Q R කියලා. ඒතර එක්තරා භාණ්ඩයක මිල තමයි ඔය नगर तुने वेन दक्वल तीन उदाहरण इवगे मेके कलिंग गटलू नैति समार तोरतुरा दीला तीन अगर सिग्मा एक्सआई वर्गे गेले सीएल में दत्त वर्ग करना एक तुकरा आगे कदम एक तेरू वर्ग करना एक तुकरा आगे मे मे कारण आप कलिंग ओण उना अभी कोम धोया गति अवस्था तुनक मैंने मे का अभी सांकेत करा मैंने मेहम सिग्मा एक्स के वर्गे सिग्मा एक्स देखे वर्गे सिग्मा एक्स तुने वर्गे मैंने में कारण था वो दीला तीन वो कम अपने बोला सिग्मा एक्स आई जे स्क्वायर और हम देना तुला वर्ग बोले तो और हम देना प्लान था मैं विधि देना तीड एक सिग्मा का दाला एक्स आई वर्गे के हम देना तुला अरे तो ये तो आप इधर गणना करना आवश्यक नहीं है एक टाइम काले आप इधर मित्र टाइम नहीं හැබැයි අපේ දරුවෝ දන්නවා විචලතා විශ්ලේෂණ ගැටලුවක පරිසංඛ්‍යාතිය ගණනය කිරීමේදී හරි පරිසංඛ්‍යාතිය ගණනය කිරීමේදී මෙන්න මෙයා t හොයා ගන්න දත්තවල එකතු වුණ ඕන වෙනවා මොකටද t හොයන්නේ අපේ ශෝධන සාධකයේ t වර්ගයේ බෙදීම කැපිටල් වෙන්නේ මෙයා ගණනය කිරීම. ඒතර එයා ඕන වෙනවා SST SSC මෙන්න මේවා ගණනය කරද්දී මතකද හොඳයි දැන් අපි දරුවන් පැහැදිලි කරගන්න නගර තුනේම භාණ්ඩයේ සාමාන්‍ය මිල ගණන් විශේෂාත්මකව වෙනස් වන්නේ දැන් 105 මට්ටමකදී පරීක්ෂා කරන්න හොඳයි දැන් එහෙනම් ওই කාරණේ අපි පරීක්ෂා කරමු එහෙනම් කල්පිත ඉස්ලාම් ගොඩන ගන්න ඕන කල්පිත ගොඩන ගන්න ඕන එහෙනම් H not කොහොමද එන්නේ mu p කියන්න පුළුවන් නැත mu එක කියමු mu දෙක සමානයි mu තුන. දැන් මේක ගැටලුවට අදාළවම ඕනනම් ලියනවා නම් කොහොමද එන්නේ? ආම් වශයෙන් එක් නගරයකවත් භාණ්ඩේ සාමාන්‍ය මිල ගණන් අනෙක් නගරවල සාමාන්‍ය මිල ගණන් වලින් වෙනස් වෙයි. හරි. එහෙනම් පැහැදිලි කරන්න පුළුවන්. දැන් මේ ගැටලු විශාල ප්‍රමාණයක් දරුවන්ට ඒ සංකල්පයටදී කතා කරන්නේ දැන් මේ කාල්පිත ගොඩනැගීම්. ඒව සම්බන්ධ විශේෂ කාරණා. මේ හැම දෙයක්ම අපේ දරුවන්ට පැහැදිලි කරන්න අවශ්‍ය නිසා. හරි. එතකොට දැන් විවිධ ගැටලු වල තියෙන ස්වභාවයන් වෙනස්. දර මේ කාරණා අපේ දරුවෝ අවබෝධ කරගෙන ඒවා හොඳින් දැනුවත් වෙලා ඉන්නවා නම් විභාග ගැටලුවල්දී කිසිම ගැටලුවක් නැතුව දරුවන්ට ඒවට මූල දීලා වඩා හොඳ ලකුණු වලට ගමන් කරන්න පුළුවන්. හරි අපි විශ්වාස කරනවා දැන් මේ වෙනකොට අපේ දරුවන්ට විශේෂයෙන් අපේ 7 වෙනි පාඩම සහ 8 වෙනි පාඩමේ සංඛ්‍යාන ශිල්පක මූල 13 වසරේ ඉතාම වැදගත්ම lessons 13 12 13 කියන්නේ සංඛ්‍යානයේ හදාරන ළමයෙකුට වැදගත්ම lessons තමයි මේ වෙනකොට දැන් අවසන් කරලා තියෙන්නේ. ඒ කියන්නේ විශ්‍රම ප්‍රාන්තර ගොඩනැගීම් නියදුම් ව්‍යාප්ති සංකල්පය නේද? දැන් සම්භාවිතාව 12 වසරේ වැදගත්ම පාඩම. ඒ කොටසත් දැන් මේ වෙනකොට අපේ දරුවන් වෙනුවෙන් අවසන් කරලා තියෙනවා. එතකොට ඒ කොටස් සියල්ල භාවිත කරලා අපේ දරුවන්ට අපි විශ්වාස කරනවා සංඛ්‍යානයේ සම්බන්ධව වඩා හොඳ අවබෝධයක් ඇති කියලා. සහ ඒ අවබෝධයේ ප්‍රයෝජනට අරගෙන දරුවන්ට හැකියාව තියෙනවා තමන්ගේ විභාග කටයුතු බොහොම පහසුවෙන් ඒ වගේම වඩා හොඳ ලකුණු වලට ගමන් කරලා විභාග ජය ගන්න. ඒ හරහා තමයි උසස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න හැකියාව ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. හොඳයි. එවනම් දරුවනේ අපි H1 y කල්පිත කල්පිතේ කොට නගමු. ඉතින් y කල්පිත කල්පිතේ කොහොමද පැහැදිලි කරන්නේ? අවම වශයෙන් එක් නගරයකවත් අවම වශයෙන් एक नगर एक बात अनेक नगर वाले बांडे सामान्य मिलें विनाश वे उन्होंने डालना आवासीय एक नगर एक बात बांडे सामान्य मिले अनेक नगर वाले सामान्य मिलें වෙනස් වෙයි. හරි. එහෙනම් අපිට පරීක්ෂණ සංඛ්‍යාති ගොඩ ගන්න පුළුවන්. දෙවෙනි පියවර පරීක්ෂණ සංඛ්‍යාති ගොඩ නැගීම. හරි. ඒ යටතේ අපි දරුවෝ දන්නවා f සංඛ්‍යාතිය n sigma x power ගේ බෙදීම mu si යා ව්‍යාප්ත වෙනවා f k ඍණ 1යි k වාරයක් n ඍණ 1යි. ඔන්න පරාමිතිය. එනම් මෙයාව අපි බොහොම පහසුවෙන් ගණනය කරගන්න අපි දරුවෝ දන්නවා කොහොමද MSC සහ MSC දෙන්න අතර අනුපාතය වගේ බොහොම පහසුවෙන් ගන්න පුළුවන්. මෙතන මේ ANOVA ටේබල් එකේ වැලියුස් වලින් ගන්න විදිහ මේක අපි මැනුවල් කරන විදිහ. හොඳයි. දැන් එහෙනම් අපිට මේ MSC සහ MSC ගණනය කිරීමට SSC SSC ඒව ගණනය කරන්න ඕන. ඒ වගේම SST ගණනය කරන්න ඕන. මෙන්න මේ කාරණා පැහැදිලි කරගන්න අපි එහෙමනම් ගානේ තොරතුරට යමු. හොඳයි දරුවනේ අපි එහෙමනම් ගණනය කරමු. දැන් මෙතන දීලා තියෙන නිරීක්ෂණ වල වර්ගයන්ක එකතුව ඊට කලින් අපි නිරීක්ෂණ වල එකතුව ගණනය කරගමු. ඒ කාරණේ මේකේ දීලා නැති නිසා. හරි. මෙන්න මේ කාරණා ටික කොහොමද? එහෙනම් x1 x2 x3 කොහොම ගමු? तो दा हतर आई हाई आई हटाई दूल्हा है नहीं उन्होंने मेतन में कुछ उदाहरण ना पुलवां आई लोग लिया ना आवश्यक नहीं दा हाई आई हटाई हटाई हतर आई इलान्ट देखा आई हटाई हाई आई हतर आई रेखतु गत्तो दा हाई आई हटाई दूल्हा है क्या नहीं दा हतर है विषय මෙතනත් 20 20යි 40යි. ඒ වගේම මෙතන එනවා 10 8යි 10 8යි 20යි 30යි නේ. මෙතන එනවා එකතුව 6 4යි 10 8යි 2යි 10 කියන්නේ 20යි. හරි. දැන් එන ගොන්න අපි ගණනය කරගෙන තියෙනවා sigma x1 sigma x2 sigma x3. එන ටෝටල් එක ගණනය කිරීමේ ලොකු ගැටලුවක් නැහැ. කොහොමද හන්නේ? ටෝටල් එක t සමානයි sigma x1 ධන sigma x2 ධන sigma x sigma x3. හරි. අගයන් ටික දැම්මොත් 40 ධන 30 ධන 20. හොඳයි අපි එකතු කරමු. 40 30 20. එකතු වුණාම කීයද? 40යි 30යි 20යි 90යි නේ. එහෙනම් t. ඒතර ඔයාට ඕන වෙනවා ශෝධන සාධකය. ශෝධන සාධකය t වර්ග බෙදීම N මෙතන කැපිටල් N හදා ගන්න පුළුවන් කොහමද N එක දාන N දෙක දාන N තුන එහෙම නැත්නම් KN සංග්‍රහණ 3යි නිරීක්ෂණ 4යි 4ත් 3 12යි එහෙනම් 90 වර්ග කරලා බෙදන්න උන 12යි 999 81යි පුතේ 81යි 8100යි බෙදනවා 12යි अठदास एक बेदनवा दोलाहिन दोलसराक हायत दाल बनो हाय रद्द देगा दोलाही काय अतः हत्ता देगा इकोलाहिन देगा कि हम नामे आए अनु एकट है ना वह हाथा हतर दिख दा हतराई इकाई असू हतराई नहीं इकोला हतरा पहाई बिंदु आई වැරදි මකුණනේ 8100 නේද 8100 81කට හරි 6යි 9ක් ඉතුරුයි මෙතන ඉන්නේ 90ට නේද එකක් කියලා හදන්නේ 90ට මෙතන ඉතුරුයි දැන් හරි මේක සුළු කරා හරි 7යි 84යි 6යි 60යි 1250යි 675 අපේ ශෝධන සාධකය ශෝධන සාධකයේ 675යි හොඳයි දැන් අපිට පුළුවන් බොහොම පාසුවෙන් SST ගණනය කරගන්න කොහොමද යන්නේ නිරීක්ෂණ වල වර්ග වල එකතුව लेकिन अडू करना शोधन साधक मित्र निरीक्षण वर्ग के तो मैं कल की हुआ लबा दीरा तीनों की मित्र अपने दीरा तीनों की मैंने मैं निरीक्षण वर्ग तो मे दीरा तीन अटसी हतरा हर लेसी मित्र गांड अटसी हतरा यानी अडू करना शोधन साधक हायसी हेत्ते पहाई एस एस टी है ना दातरे पहा नामे आई नामे हतद देखाई 120 नामे හොඳයි දරුවනේ අපිට බලන්න යන SST ගණනය කරන්න SSC ගණනය කරන්න SSC සමානයි sigma x එකේ සම්පූර්ණක වර්ගයේ බෙදීම n1 sigma x දෙකේ සම්පූර්ණක වර්ගයේ බෙදීම n2 sigma x තුනේ සම්පූර්ණක වර්ගයේ බෙදීම n3 වලින සෝදන සාධකය හරි අපි एक तो तेरा हाथलिया दिया विश हाथलिया दिया विश विधान वाली अंदर ये वर्ग करला वर्ग करला हाथ नहीं तबाई विधान मेकिंग आदमी नो हाई सी है ऐत्ते पहाड़ सुलू कर पहाड़ में हाथलिया वेडीम हाथलिया बेदीम हाथर 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 दाय हार सी कितना तीह वेडीम तीह बेदीम हाथर हाथर वाके गए हाथर वाला की पहाड़ वाई दिगाई पहाड़ सरा पहाड़ देसी है विसी पहाड़ ये वाके हम विश्व वेडीम विश्व बेदीम हतर हतरा के हतर वाला भाई भाषा देख दहाय सी है अरे फिर बस से मैं उतने गाड़ू करना हाय सी है ते हाँ होंदाई देंग आप ही एकत्र करो मेरे नाम हार सी आई पान सी आई हाय सी हाथ से हाथ सी भी भाई एकत्र एक ही अडू करना हाई सी हेत्ते पहा काहेम पहाब बिंदु आए दोराहेम हता पहाए पढ़ाए ने ऐसे विषय हाथ से विषय पाए ऐसे हेत्ता पहा काढू हरी एतकोट දැන් ඔන්න අපිට අවිලා තියෙන SSC එහෙනම් SSE ගණනය කරන්න පුළුවන් බොහොම පහසුවෙන් SSC = SST - SSC SST අපි කලින් ගණනය කරා කීයද 129 50 අඩු කරනවා 0.1 නමෙන් බිඳුවක් ගියාම 9යි දොරහෙන් පහක් ගියාම 7යි 79යි SSE දන්නවා නම් අපිට ඇනෝවා වගුව තමයි දැන් ගන්න තියෙන්නේ කොහොම පාසෙන් ඇනෝවා වගුව ගමුපි හොඳයි අපි ඊටතොරතුරු ටික දාගෙන යමු එකක් තමයි මෙන්න මෙයා මොකද්ද SV විචලන ප්‍රභවය මෙන්න මෙයාට අපි කියනවා DF සුචලනාංකය මෙන්න මෙයාට අපි කියනවා මෙතන එන්නේ මුලින්ම SS මෙතන DF මෙතන MS මෙතන F රේෂියෝ එක හොඳයි SV යටතේ අපි කතා කරන පළවෙනි එක්කෙනා නියැදි අතර ඊළඟ කෙනා තමයි නියැදි තුල ඔන්න ඉතින් අපිට පැහැදිලි කරන්න පුළුවන් හොඳයි දැන් අපිට නියැදි තුල තියෙනවා ඊළඟට අවසාන වශයෙන් දෙන්න පුළුවන් මුළු හරි එහෙනම් SST අපිට ගණනය කරගන්න පුළුවන් ගණනය කරලා තියෙන්නේ 129යි SSC 50යි 129යි ඒ වගේම SS 129යි ඒ වගේම SSC මෙතනට එන්නේ SSC මෙන්න මෙතන SSC මේක SS E මේක SS T නේ හරි SS E ඇවිල්ලා තියෙනවා කීයක්ද SSC 79යි SSC 50යි 79 50යි මෙයා 79යි මෙයා 50යි හරි DF අපි ගත්තොත් මෙතන K ඍණ එක සුචලනාංකය එහෙනම් මෙතන සංගහන තුනෙන් එක ගියාම අපිට එන්නේ 2යි. මෙතන K වාරයක් N ඍණ එක එහෙනම් 3 වාරයක් 4 ඍණ එකයි කියන්නේ උත්තරේ 9යි. එහෙනම් MS ගණනය කරන්න පුළුවන් MS හරිම ලේසියි C = SSC වෙදීම K ඍණ එක. ඊළඟට MSE හොයන්න පුළුවන් SSE බෙදනවා K වාරයක් N ඍණ එකෙන්. එතකොට SSC පුතේ 50යි 50 බෙදීම 2යි කියන උත්තරේ 25යි. මෙතන එනවා 79 බෙදනවා 9යි. හරි. එතකොට අපිට F ratio එක බොහොම පහසුවෙන් ගන්න පුළුවන්. ये ना नामे में देना नमराक नामे आई असुवे का आई अट्टा दाल वाला ऐसा देखा ही नहीं इतनो ही किया थे හතක් 70ට එනවා නමරකටයි හතයි නමරකට 63යි. ඔව් 28.7ක් කියලා ගන්න පුළුවන් ආසන්නශය. එහෙනම් අපිට F ratio එක බොහොම පාසුවෙන් ගණනය කරන්න පුළුවන්. F ratio එක සමානයි MSC බෙදීම MSE. එහෙනම් MSC ඇවිල්ලා 25යි. ඒ වගේම මෙතන එනවා 8.7යි. එහෙනම් 250 බෙදනවා 87යි. එතකොට 8 වරක් 4 8 වරක් 3 යන්නේ නැති වෙයි වගේ. 8 වරක් 2යි යන්නේ නේ. 2 වරකට 14යි 1යි 2 වරකට 16යි 17යි 174යි 6යි මෙතන 14 හදා 76 760 8 වරකට 64 8ක් දාමු 8 වරකට 56යි 5යි 8 වරකට 64යි 5යි 69යි 696යි 10න් 6ක් 4යි 15න් 9ක් 6යි 64යි 2.8යි. මෙතන එනවා 2.8ක්. සුළු කීම් කරලා බලන්න සමහර පොඩි පොඩි වෙනස්කම් වෙන්න පුළුවන්. හරි. ඔන්න අපි F ratio එක ගණනය කරලා අවසන්යි. හොඳයි අපි F ගණනය කළ F වගේ දැන් ලැබිලා තියෙනවා අපිට. ගණනය කළ F වගේ ගණනය කළ F වගේ. හරි. එහෙනම් අපිට දැන් පුළුවන් තීරණ නීතිය දක්වන්න. තීරණ නීතිය දක්වන්න. තුන්වෙනි පියවරේ. හරි. ඒ සඳහා අපිට සිද්ධ වෙනවා F ව්‍යාප්තියක් අඳින්න. එතකොට මේ තියෙන F ව්‍යාප්තිය මේ තියෙන්නේ අවදි පිටස ඇල්ෆා සමාන 0.5 ගන්න කියන්නේ. එහෙනම් මේක අවදි පිටස එකරින් ඇල්ප කියන්නේ පිළිගැනුම් පෙදෙස. හරි. එතකොට එනම් මෙතන F අවධියගේ අපිට ලැබෙනවා F වල K ඍණ 1යි K වාරයක් N ඍණ 1යි ඇල්ෆා 90. මේ අවස්ථාවේත් බොහොම ලේසියි. K කීයද? 3 ඍණ 1යි. ඒ වගේම 3 වාරයක් 4.1යි ඇල්ෆා 0.05යි. හරි. එතකොට මෙතන එනවා එහෙනම් F වල බලන්න ඕන 2යි 9යි 0.05යි. ගොඩක් වෙලාට ගණන් වල නිරීක්ෂණ හතරක් දීලා තියෙනවා නම් සහ සංග්‍රහණ 3යි නම් අපිට එකම අවධියගේ තමයි ලැබෙන්නේ. බලමු අපි අවධියගේ කීයද කියලා. අපි ගණනය කරා 2 9 0.05 කියන්නේ 4.26යි. 4.26 උතර 4.26යි අපේ අවධියගේ දෙවන ලියාගමු. උතර අපේ පරීක්ෂා සංඛ්‍යාතයගේ 2.8යි. 2.8 තියෙන කොහෙද? මෙන්න මේ හරිය. 2.8යි. ඒ කියන්නේ ගණනය කළ F අගේ. එහෙනම් අපිට දෙන්න පුළුවන් කමෙන්ට් එකක්. කොහොමද? ඇල්ෆා සමාන 0.05 දී අවදි අගේ 4.26යි එයාට වඩා කුඩායි ගණනය කළ F අගේ කීයද? ගණනය කළ F අගේ අපිට දෙන්න පුළුවන් 2.8යි නේද? बेविन H नॉट प्रतिक्षेप के रही है तो नो के रही है पीली क्या नो पैसे देने में प्रतिक्षेप है नो के रही इन आप डाउन साले कमेंट कर देने बोला कौन बताए प्रतिक्षेप नो के रही क्या नहीं बाल निकाल भी तो आम वशे एक संघहन मध्यने को तारेक संघहन मध्यने उन्हीं वेनस वे हरी बांडोला सामान मिले वेन एक तो वेना दिए नहीं तंग एच नोट प्रतीक्षा में नौकरी द म्यूए का म्यूए का म्यूए तो सामान है इन आप क्या बोला नगर तूने बांडे मिले नहीं द नगर तूने हिम बांडे सामान मिले गाना नोला विशेष आत्मा का वेनसाक नौमैति बाव प्रकाश करेंगे हरी नगर तूने बांडे सामान मिले गाना नोला विशेष आत्मा का वेनसाक नौमैति बाव प्रकाश करेंगे සංඛ්‍යාන මේ සාක්ෂි පවතී කියලා අපිට ගාන අවසන් කරන්න පුළුවන්. හොඳයි. එමනම් පුතේ ඔන්න අපි විශේෂයෙන් අපේ දරුවන්ට විචලතා විශ්ලේෂණය කොටස ඇතේ විශේෂයෙන් කල්පිත පරීක්ෂා සිදු කිරීම වශයෙන් ඊටාම වැදගත් සංකල්ප කොටක් මේ උඩ සාකච්ඡා කරලා දිනවා. ගණන් විශාල ප්‍රමාණයක් හදලා දිනවා. තවත් අපි ගණන් කිහිපයක් ඉදිරියේදී සාකච්ඡා කරන වීඩියෝස් වලින්. හොඳයි. ඒ හරහා අපිට අපේ 8 වෙනි ඒකකයේ අවසන් කරන්න පුළුවන්. මේකේ අවසන් වීමත් සමග මේ ලෙසන් එකත් එක්ක හොඳයි එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් තවත් ගැටලු කිහිපයක් සාකච්ඡා කරමු මේ වැදගත් පාඩම් බලන්න දැන්ම DP Education YouTube නාලිකාව subscribe කරන්න අලුතෙන් channel එකට එකතු වෙන පාඩම් මාලා දැනගන්න bell button එක ඔබලා තියාගන්න අපි ලංකාවේ දරුවන්ට නොමිලේම ගන්වන ලොකුම online පාසල DP Education